අයිබෝන් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට අද අපි කතා කරනවා VSF ගැහිල්ල ගැන. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවද මේක මේ තමයි VPN ගැහිල්ල. ඊළඟට අපි අද කතා කරන තවත් මාතෘකාවක් තමයි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දෙමළ නොදන්නා අවුරුදු 40 වයසක් තියෙන කාන්තා පොලිස් නිලධාරිනියන් ස්ථාන මාරු කිරීම යාපනයේ. ඊළඟට කොමිස් ගැන කතා කරපු රොෂාන් රණසිංහගේ ජීවිතේ පිළිබඳව අද අපි කතා කරන්න සූදානම් වෙනවා. මේ VSF පිළිබඳව කතා කරද්දී VSF නාටකය මේක ඇත්තටම වහලක් ගහපු ගේමක්. මේක පිටිපස්සේ මහ මොලකරු තමයි රනිල් වික්‍රමසිංහ සහ ටිරාන් නලස්. කවුරුත් දන්නේ නැහැ මේක පිටිපස්සේ රනිල් ඉන්නවයි කියලා. ඒක හෙළිුණේ අපේ මිත්‍රෙක් දීර්ඝකාලීනව අපි දන්න කියන කෙනෙක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහලා සමග ඩිරෙක් කන්ටැක්ට්ස් තියෙන ගනුදෙනු කරන පුද්ගලෙක්. මම කතා කරා ඇමරිකාවේ නම්. ඔහු ඇමරිකාවේ වැදගත් රැකියාවක් කරන පුද්ගලෙක්. ඔහු කිව්වා අපූරු කතාවක්. ටිරාන් නලස් මේ දවස්වල සිංගප්පූරුවට ගිහිල්ලා ඊයේ තමයි සිංගප්පූරුවේ ඉඳන් ලංකාවට ගියේ. හැබැයි ටිරාන් නලස් ප්‍රචලිත කරා මවුන්ට් එලිසබෙත් රෝහලට ගිහිල්ලා තමන් ප්‍රතිකාර ගන්න බව. නමුත් වැඩේ ඒක නෙමෙයි. ඇත්ත සිද්ධිය ඔහු මට කිව්වා. ඔහු කියන්නේ මේ VSF ගනුදෙනුවේ සල්ලි ටික බැංකුවේ තැන්පත් කරන්න තමයි ටිරාන් ගියේ. ඒ ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය ඇතුව මේ VSF ඇත්තටම VSF ගෝබල් කියන මේ ග්ලෝබල් කම්පැනි එකට, එහෙම නැත්නම් ඉන්දියානු මේ කම්පැනි එකට කැබිනට් අනුමැතියක් දීලා නැහැ. ඒක පිළිබඳව කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිවම තියෙනවා. ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ GSB සහ IVS කියන සමාගම් වලට, ඒ ඉන්දියානු සමාගම් දෙකක්. ඒ සමාගම් වලට තමයි මේ VSF කරපු වැඩේ බාර දීලා තියෙන්නේ. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? මේකෙන් මේ VSF ග්ලෝබල් කියන කම්පැනි එක ඉස්සරහට දාගෙන මේ GBS සහ IVS කියන සමාගම් ඒකට තමයි මේ කොන්ත්‍රාත් එක දීලා තියෙන්නේ. මොකද්ද මේ කොන්ත්‍රාත් එක? මේක ඇත්තටම තියෙන්නේ වීසා ඇප්ලිකේෂන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. හැබැයි ලෝකේ කිසිම තැනක දීලා නැහැ මේගොල්ලන්ට වීසා ඉෂු කරන්නට. ඒ කියන්නේ ආගමන විගමන පාලකගේ කම්පියුටර් එකට එන්ටර්වෙන්ට කිසිම අවස්ථාවක ඉඩ දීලා නැහැ. ඒත් මම ආගමන විගමන එකේ ඉමිග්‍රේෂන් එකේ ඔය පෙරේදා ඒ සිද්ධිය වෙනකොටම මම කතා කරා ඉමිග්‍රේෂන් එකට. ඒගොල්ලෝ කිව්වා අපි දැනගත්තෙත් මහත්තයෝ මේක දිගට හරහාට වෛර රඳින්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි අපි දැනගත්තේ. ඔබට පැහැදිලි කරලා කිව්වා ආගමන විගමන පාලක කාර්යාලය, ඒ කියන්නේ ඉමිග්‍රේෂන් වලින් එහා පැත්තේ කවුරු හරි රැකියාවක් කරනවා නම් ඒක එහෙම වෙන්න බෑ. මොකද අපේ තමයි අවසන් කවුන්ටර් එක. අපෙන් එහාට තියෙන්නේ ඉන්ටර්නැෂනල් බෝඩ් එකක් විදිහට තමයි ඒගොල්ලෝ ගණන් ගන්න කියලා. ඒ වගේම ඔහු පැහැදිලි කරලා කිව්වා අපි මේ රැකියාවට ඇවිදින් තියෙන්නේත් ඉමිග්‍රේෂන් එකේ රැකියාවට ඇවිදින් තියෙන අපිට ක්ලියරන්ස් සර්ටිෆිකේට් තරම් තියෙනවා. අපේ පිළිබඳ සහතික අරගෙන තමයි අපි මෙතන ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩට ආවේ. නමුත් ඔය එහා පැත්තෙන් වැඩ කරන ඉන්දියානු සමාගමේ කට්ටිය සම්පූර්ණයෙන් ඉන්දියාවේ. ඒ ඉන්දියානු කට්ටියට කොහෙන්ද ක්ලියරන්ස් සර්ටිෆිකේට්? කවුද එතනින් එන්නේ? මේක වෙන දෙයකට නෙමෙයි. මේක ඉලක්ක කිරීම ප්‍රධාන වශයෙන්ම මේක එක ජාවාරමක්. මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ටිරාන් නලස්ලට කවුරු හරි පිටරටකින් එනවා නම් ඔවුන්ගේ මාෆියාකාරෙක්, එහෙම නැත්නම් කුඩු ජාලේ කවුරු හරි මේගොල්ලන්ට ඉතාම පහසුවෙන් රට ඇතුළට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම රටින් පිට කරන්නත් පුළුවන්. ඇයි මේ VFS ග්ලෝබල් කියන එක, එහෙම නැත්නම් GBS IVS කියන ඒ කම්පැනි වලින් තමයි වීසා ප්‍රොසස් එක සිද්ධ වෙන්නේ.
එතකොට මේ ප්‍රොසෙස් එක තුලින් ඔවුන්ට වීස ලබා දෙනවා. එහෙනම් තමයි අර තරුණයා අර සඳුරුවන් කියන ඒ කොන්ද පැන ඇති නීතිවේදියෙක් ඔහු කටහරලා ලෝකෙටම හඬගාලා කිව්වේ අපේ රටේ දීලා නැති දෙයක් නැහැ අපේ ග්‍රාමසේවකත් ගෙනල්ලා දා ඉන්දියාවෙන් කියලා. මේක වෙදි මේගොල්ලන්ගේ රනිල්ලාගේ ටිරාල්ලාගේ බිස්නස් එකක්. එහෙනම් තමයි මම ඔබට පෙන්නන්නේ මේ බිස්නස් එකේ ගනුදෙනුව කරන්න මේකේ ලබාගත්තු කොමිස් මුදල තැම්පත් කරන්න තමයි ටිරාන්නෝ පෙරේදා වෙනකම්. ඇත්තටම ටිරාන් ආවේ ඊයේ ලංකාවට ආවේ. ඒ ඊයේ වෙනකම්ම ටිරාන් සිංගප්පූරුට වෙලා මවුන්ටන් එලිසබත් වලට ගිහිල්ලා ඉන්නෝ. ඒ රෝහලේ ප්‍රතිකාර ගන්නවායි කියලා බොරු ජනමත කිරීමක් රට තුල ඇති කරලා මෙයාගේ කොමිස් ටික දාන්න. මේකේ US ඩොලර් මිලියන 10ක්. මට කෙලින් මේ මගේ ওই මිත්‍රයා ඇමරිකාවෙන් දැන් කිව්වේ US ඩොලර් මිලියන 10ක් අරගෙන තියෙනවා මේ කම්පැනි එක. ඒ කියන්නේ අපේ ඉමිග්‍රේෂන් account එක ලබා දෙන්න. ඒ ගනුදෙනුවේ සල්ලි වෙන දෙයක් නෙමෙයි පාවිච්චි කරන්න යන්නේ. ඉදිරි මැතිවරණයේදී ඉදිරි ජනාධිපතිවරණයේදී හෝ කුමන හෝ මැතිවරණයකදී මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සඳහා මුදල් දෙන්න තමයි ඒ සල්ලි පාවිච්චි කරන්න කියලා. උඹට පැහැදිලිවම කිව්වා මේක රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය ඇතුව තමයි ටිරාන් කෙරුවේ. ටිරාන් කෙරුවේ ඒ ආශිර්වාදය ඇතුව කියලා පැහැදිලිවම ඔහු කියන්නේ ඒකයි. ඒ හින්දා මේ වගේම ඔබ දන්නේ නැතුව ඇති ඔබට පේනවා ඇති මෙතන දැන් තියෙන මේ පොලිස්පති මේකට අස්සම් කරලා තියෙන්නේ TM එකට. මේකත් ඒ වගේ එකක් තමයි. මේ මොකද්ද? මේ අවදි VPN. මේ VPN එක ගත්තොත් මේ VPN එක පිළිබඳව අපූරු කතාවක් තියෙනවා. ඒ කියන්නේ ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 1200කට ඒ කියන්නේ ටෙලිකොම් එකකින් ලංකා මොබිටෙල් එකකින් ලංකාවේ ටෙලිකොම් ආයතන රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතනයේ ටෙලිකොම් එකේ පොලිස් දෙපාර්තමේන්තුවේ මෙදා අද වෙනතුරු පවත්වාගෙන ගිය ඉන්ටර්නෙට් සම්බන්ධතාවය කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් දීලා තිබ්බේ මොබිටෙල් කනෙක්ෂන් ටෙලිකොම් එකෙන්. ඇයි ටෙලිකොම් එකෙන් දීලා තිබ්බේ භාගයට භාගයක් ලාභයට. ඒ වෙන දෙයක් නෙමෙයි රාජ්‍ය ආයතන නිසා. මේක පිළිබඳව ජනාධිපතිවරු ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සිට අද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වෙනතුරු තිබුණේ ටෙලිකොම් එක හරහා. නමුත් ඔබ විශ්වාස කරනවාද බලන්න මේ TM එක. මේ TM එකේ මොකද්ද තියෙන්නේ? මේ TM එකේ පැහැදිලිවම තියෙනවා මේ TM එක යවලා තියෙන්නේ TM 607 RTM 607 22-4-24. කවුද අස්සම් කරන්නේ? පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්. මෙයා කියනවා මේ පොලිසිය වලට යොදලා තියෙන ඉන්ටර්නෙට් 1200ක ඒ සියල්ලම විසන්ධි කරන්න අපි මීට පස්සේ ඔබේ සේවය ලබා ගන්නෙ නැහැ. අපි යනවා ඩයලොග් එකට ගෙවන ගාණ මුදල විතරක් මිලියන 10කට එහා. ඒ කියන්නේ ඩයලොග් එක ආයතනෙන් ගෙවනවා යකෝ සාක්කි භාගයට භාගය ටෙලිකොම් එකෙන් දෙද්දි. ඇයි මේ රටේ සල්ලි මේ විදිහට කාබාසිනිය කරන්නේ? මේවට රටේ ජනතාව මීහරක් වගේ කටවහගෙන ඉන්නවනම් ඕන දෙයක් වෙද්දෙන් මට නෙවෙයි මගේ නෙවෙයි කියලා හිතනවනම් මම හිතන්නේ මීට වැඩි දෙයක් නැහැ. ටිරාන් අලස් තමයි මේක පිටිපස්සේ තින්නේ. මම ඊටාම වක්කීමෙන් කියන්නේ මේක වහාම මේක පිළිබඳව රටේ ජනතාව කතා කරන්න ඕනේ. අපේ ටෙලිකොම් එක අපේ රටේ පොලිසියට දෙන්නේ, ලංකාවේ පොලිසියට, ලංකාවේ ටෙලිකොම් එකෙන් දෙන්නේ. නමුත් ඩයලොග් එකට යනවා කියන්නේ වෙනත් පුද්ගලික ගිණුමකට යන්නේ, කාගවත් පුද්ගලයෙකුට යන්නේ, ඒ ආයතනයට යන්නේ. ඇයි එහෙම කරන්නේ? මේ රටේ සම්පත්, මේ රටේ දේපල, ලංකා ආණ්ඩුවේ මේක කරන්නේ. මේ TM එකට අස්සම් කරන්නේ කවුද? දේශබන්දු තෙන්නකෝන් මේ කියන මේ කූට ජාවාරංකාර කුඩුකාරයෙක්ට ළඟින මේ පොලිස්පතියා. මෙයාට කිසිම සදාචාරාත්මක සහ නෛතික අයිතියක් තියෙනවද එහෙම කරන්න? මේක කැබිනට් මණ්ඩලයට දාලා කැබිනට් මණ්ඩලය අප්‍රූව් කරලා ගන්න ඕනේ. නමුත් මේ කිසිවක් නැහැ. මේ කිසි දෙයක් නැතුව ටෙලිකොම් එකේ මේ තාක්කල් දුන්නු ඔය සූම් මීටින් තියන්න, ඊට පස්සේ ඉන්ටර්නෙට් තාක්ෂණය සම්පූර්ණයෙන්ම VPN එක පාවිච්චි කරේ අපි ටෙලිකොම් එක, අපි පොලිස් දෙපාර්තමේන්තුවේ, අපිටත් ඉස්සෙල්ලා හිටපු පොලිස්පතිවරු දන්නෝ
ඒ සියලු දෙනාම අපි පොලිස් දෙපාර්තමේන්තුවට ඉස්සෙල්ලා හිටපු අය හිටන් දන්නවා කවුරුත් මාරු කරන්න ගියේ නැහැ ඩයලොග් එකට. ඇයි විශාල ගාණක් ගෙවන්න වෙනවා. ඒ ගෙවන්න ගාණෙන් කමිෂන් එක එන්නේ ත්‍රිරන්ටයි දේශබන්දුටයි. මොකද මේගොල්ලෝ කුඩු සල්ලි දෙකට බෙදාගෙන තමයි වැඩේ කරන්නේ. ඒ හා සමානවම තමයි මේ ගෙනියන වැඩේ. මේ VPN එකට මෙතෙක් ලබා දෙනු සියලු සම්බන්ධතාවය අප්‍රේල් මාසේ 22 වෙනිදා නවත්තනවා. නවත්තලා පොලිස් ප්‍රතිවරයා කියනවා ඔහුගේ RTM එකේ දුරකථන අංක 011 244 45 20 යටතේ ඕන ඇමතීමක් ගන්න ඇමතීමක් කරගෙන මේ විසන්ධි වෙලා නැති ඒවා සම්පූර්ණ විසන්ධි කරන්න. ඒ සඳහා අපි මින් පසුව ඔබේ සේවය ලබා ගන්න අපි යන්නේ ඩයලොග් එකට කියලා. ඩයලොග් එකට ගෙවන්න වෙනවා මිලියන 10කට වැඩි මුදලක්. කාගේ සල්ලිද? ඔබේ සල්ලි, මගේ සල්ලි නෙවෙයි ඔබේ සල්ලි. ඔබගේ දරුවට පිටි ටික නැහැ. කණ්ඩ බොන්න හාල් ටික නැහැ. එහෙම තියෙද්දි තමයි මේ කාගවත් බැංකු ගිණුම් වලට මේවා යන්නේ. මේවා යන්නේ ත්‍රිරාණලගේ දේශබන්දුලාගේ account වලට. හිතන්නපා මේ රටේ ධනයට රටට ආය අනිත් පැත්තට දෙනවා කියලා. මේගොල්ලෝ පුද්ගලික account එකෙන් ඒවා යනවා වෙන රටවල් වලට. ඒක තමයි සිද්ධ වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ සදාචාරාත්මක විරෝධී දෙයක්. රටේ ජනතාව කරුණා කරලා මම ඉල්ලීමක් කරනවා වහාම මේකට බැදිහත් වෙන්න. මේ VSF වගේම තමයි මේ VPN එක. මොකද මේ තාක්කල් කිසිම පොලිස් ප්‍රතිවරයෙක් මාරු කරේ නැහැ මේක. නමුත් දේශබන්දු තෙන්න කොන්ට්‍රාන් එක එකතු වෙලා මේ ගහන ගේමෙන් ඒගොල්ලන්ට මට ලැබිලා තියෙන තොරතුරු අනුව මිලියන 6කට ආසන්න මුදල මේගොල්ලන් කමිෂන් එක. يعني ලක්ෂ 600කට ආසන්න මුදල මේ දෙන්නගේ කමිෂන් එක විතර. මේක පිළිබඳ වහාම කැබිනට් මණ්ඩලේ මම හිතන්නේ එන්න දෙන්නපා ගමකට ඔයමතිවරුන්ට කටවල් වහගෙන අත උස්සනවා. මේවත් ප්‍රශ්න කරන්න ඕනි. ඒ කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නේ නැහැ. කො මේ සල්ලි? කාගේ සල්ලිද? මහා භාණ්ඩගාරයෙන් දෙන්නේ. ඩයලොග් එකකට දෙන්නේ. මේ තාක්කල් අර ටෙලිකොම් එක සමග සම්බන්ධතාවය විසන්ධි කරලා දැන් දෙනවා ඩයලොග් එකට. මේකේ මුදලක් යන්නේ මේ දෙන්නට දෙකට බෙදලා. ඒ වගේම තමයි මෙතනින් 49.5% කොටස් තියෙන ටෙලිකොම් එකට අති විශාල පාඩුවක් වෙනවා මේකෙන්. ඇයි ටෙලිකොම් මේ තවත් කඩක් වැටෙනවා. ඇයි Tamanට 1200ක ග්‍රාහකයින් පිරිසක් අහිමි වෙනවා. කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුව එකම ආයතන එකම රටේ රාජ්‍ය ආයතන. නමුත් ඒකෙන් කඩලා ඩයලොග් එකට දෙනවා. මොකද්ද මේ කරන්නේ? කමිෂන් එක. මේ කමිෂන් එක හින්දා තමයි ඒක කරන්නේ. හරියට VSF එකට දුන්නෙත් එහෙම නැත්නම් VSF එක නැත්තම් ඒ VSF එක හා සමානව තවත් පුද්ගලික ආයතන දෙකකට දුන්නෙත් මේ හා සමානම කමිෂන් එකට. ඒකට රනිල් වික්‍රමසිංහන කමිෂන් එක යන්නේ තමයි ඒ කරගත්තේ. එහෙමනම් මේවා නවත්තන්න රටේ ජනතාව වගේම සියලු මන්ත්‍රීවරු විපක්ෂයේ මේ වෙනුවෙන් රට වෙනුවෙන් කතා කරන්නේ කවුද කියන එක අපිට බලා ගන්න පුළුවන්. අන්න ඒ පුද්ගලයෝ බලාගෙන ඔබට පුළුවන් ඉදිරි මැතිවරණයේදී ආයත අවශ්‍ය සංග්‍රහයන් කරන්න. ඒ වගේම තමයි ඊළඟ දේ පොලිස් දෙපාර්තමේන්තුවේ ආධුනික නිලධාරියන් ඉන්නෝ. ආධුනික නිලධාරියන් ඉන්නේ ඒගොල්ලෝ දෙමළ භාෂාව සමත් වෙනවා. ඒගොල්ලෝගේ ආධුනික ගොනුවල ලියන්න ඕනේ දෙමළ සමත්ද කියලා. ඉංග්‍රීසි සමත්ද කියලා ලියන්න ඕනේ. ඒ ආධුනික නිලධාරීන් සිටියේදී මේ කිරිදෙන අම්මලා වයස අවුරුදු 3-4 ඉන්න දරුවෝ ඉන්න අම්මලා මේගොල්ලෝ විශාල කණ්ඩායමක් හදලා යවන උතුරු නැගෙන හිරට. මේ දරුවෝ සම්පූර්ණයෙන් අනාථ වෙනවා. මේ පොලිස්පතිට විතර නෙමෙයි මේක කරන්න මම හිතන්නේ නියෝජ්‍ය පොලිස්පති වරියක් ඉන්නෝ. ලස්සන වැඩේ ඩීඑජී රේණුකා ජයසුන්දර. එයාගේ ගැන මම කියන්නේ නැහැ මොකද මම වෙනමම වීඩියෝ එකකින් කියන්න ලෑස්ති. මොකද රේණුකා ජයසුන්දර තමුන් දැනගන්න ඕන තමුණුත් අම්ම කෙනෙක්. ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ අවුරුදු 40-50 WPCලා මේ කාන්තා පොලිස් කොස්තාපල් වරියන් සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරිය දක්වා ඉන්නෝ. ඒගොල්ලෝ කොහොමද යන්නේ තමන්ගේ පවුල දාලා තමන්ගේ දරුවෝ දාලා කොහොමද යන්නේ උතුරු නැගෙනහිර? මොකද්ද පොලිස් දෙපාර්තමේන්තුවද හරි රටට හරි ඇති සේවේ? අපේ නිලධාරීන් ඉච්ඡා භංගත්වයට පත්වලා ඉන්නේ. ඒ මිනිසුන්ට ලැබෙන තුට්ටු දෙකේ පඩියෙන් අද ජීවත් වෙන්න බැරුව අර කඩෙන් ප්ලේන් ටිකක් බොන්න බෑ. ඇයියේ ප්ලේන් ටිකක් රුපියල් 100ක් විතර වෙනවා. මන් දන්නේ ටී එකක් කීයද කියලාවත්. එහෙම තත්ත්වයක් තියෙද්දි හිතන්න ඕනේ මොනම දෙයක්වත් විශේෂ දීමනාව මොනවත් ලැබෙන්නේ නැහැ. ලැබුණා තමන්ගේ දරු පවුල අනාතයි. කවුද ටියුෂන් ක්ලාස් ගෙනියන්නේ? කවුද ඉස්කෝලේ ගෙනියන්නේ?
හස්බන් ඉන්නවා එක පවුලක් ඉන්නවා එයාගේ හස්බන් වවුනියා වැඩ කරන්න බිරිඳ යවනවා කිලිනොච්චියට යකෝ ළමයි බාරගන්නේ දේශබන්දුගේ මේ බිරිඳද මේව ප්‍රශ්න අඩුම මෑන් මැනේජ්මන්ට් එක කරගන්න බැරි මේ ගොබ්බ පොලිස්පති දැනගන්න ඕනි ඉස්සෙල්ලා මෑන් මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද කියලා සේවයේ අවශ්‍යතාවය කරගන්න ඕනි නැත්නම් නැහැ ඒ සේවයේ අවශ්‍යතාවය කරගන්න ඕනේ කොහමද කරගන්න ඕන ආධුනික නිලධාරිනියෝ ඉන්නවා ඔය ඔෆිස් වල ඕන තරම් ඉන්නවා අර රොහන් පේමරංගලක් ඔෆිස් වල ඉන්නවා දාඩිය තියනවාද කියලා අතල්ලලා බලන කට්ටිය ඉන්නවා ඒව කට්ටිය යවන්න අර සිසිරි කුමාරගේ ඔෆිස් එකේ ඉන්නවා ඩීඅයිජී පර්සනල්ගේ මම කියන්න වෙනම දවසක මේ මිනිස්සුව ගන්න නැතුව මේ අවුරුදු 40 50 තමන්ගේ දරුවෝ සේරම දාලා හස්බන්ව දාලා මේ මිනිස්සුන්ව දාන උතුරු නැගෙනහිරට කිල්නොච්චර දාලා තියෙනවා එයාගේ මහත්තයෙන්නේ වවුනියා අනුරාධපුරේ හස්බන් ඉන්නවා බිරිඳව දාලා තියෙනවා යාපනේ සෙට්ටිකුලම් වලට දානවා තව කෙනෙක් මෙහෙම කිරීමේ මේ පෞල් සංස්ථා විනාශ වෙනවා මොකද්ද වෙන්නේ අවසානයේ ඒ මිනිස්සු යාපනේ ගිහිල්ලා මල පොතේ අකුරක් දන්න ඉංග්‍රීසිවත් දෙමළව කිසි දෙයක් දන්නේ නැහැ දෙමළ කියන භාෂාව දන්නේ නැහැ දන්නේ නැතුව කොහොමද වැඩ කරන්නේ මොකද්ද මේ පලාතේ මිනිස්සු නැති වෙන තත්ත්වේ එකක් යන නිලධාරිනිය දැඩි මානසික ව්‍යාකූලත්වයට යන්නේ අනිත් එකේ නිලධාරිනිය ඊට පස්සේ භාෂාමය ගැටලුවකට පත් වෙනවා ඇයගේ යුනිෆෝම් එක නිකන් විනාශ වෙනවා තුට්ටු දෙකට වැටෙනවා ඇයි භාෂාව කතා කරගන්න බැහැ ඒ පැත්තට යවන්න ඕනේ මිනිස්සු දෙමළ දන්න තරුණ නිලධාරිනිය එහෙම නැතුව මේ අවුරුදු 50 60 මිනිස්සු යවලා මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ අර ලස්සන හොඳ WPC ලා ටික තියාගෙන ඔෆිස් වල ඒගොල්ලෝගේ දාඩිය තියනවාද අත පෙන්නන්න අතේ රේඛා තියනවාද ඒව බල බල ඉන්න තමයි ඒගොල්ලෝ මේ මිනිස්සුන්ගේ දරුවෝ අනාථ වෙනවා මේක තමයි පොලිසිය කඩාවැටීම අපි මේ හින්දා තමයි කිව්වේ මේ මෙලව දෙයක් නොදන්න මෑන් මැනේජ්මන්ට් එක නොදන්න එකම දෙයයි දන්නේ ඉතාලම හොඳින් අර කුඩු අංජුලා එක්ක එහෙම නැත්නම් කොස්කොඩ සුජීවලත් එක්ක හොඳට ඩීල් කතා කරන්න පුළුවන් බන්දුසේන තමයි පොලිස්පති කරේ ඇයි ත්‍රිරන්නලස්ගේ අවශ්‍යතාවය මේක පොලිස් දෙපාර්තමේන්තුවේ විනාශය 36 වෙනි පොලිස්පති කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුව නිදි කරවීමේ අවසාන මිනි පෙට්ටිය අවසාන ඇනේ ගහන පොලිස්පති වෙනවා මොකද මේ විදියට ගියෝ ඊළඟ දේ තමයි වඩ මතකයිදී මම අවස්ථාවකදී කිව්වා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මම ඔහුට විශේෂම පුද්ගලික අනතුරු ඇඟවීමක් කරා ඔබව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ඒ කුමන්ත්‍රණය හරියටම ගිහිල්ලා කුමාරි ඔහුව මරා දැමීමේ උත්සාහයක් තිබිලා ඔහුට මට ලැබිලා තියෙන තොරතුරු අනුව ඔහුට කුමන හෝ ද්‍රව්‍යයක් පානය කරන්න දීලා කොහෙන් හරි දාලා තේකට හරි මොනවා හරි දෙයක් විස ද්‍රව්‍යයක් දාලා ඔහු හදිසි අසනීප වෙලා ඒ අසනීපත්වයේ මත ඔහු ජපානයේදී ගියන් පස්සේ ඒ පිළිබඳ ඔහුගේ වෛද්‍යවරු ඒ පිළිබඳව අධීක්ෂණය කරලා දීලා තියෙනවා ඒ රිපෝට් එක මොකද්ද පොයිෂන්ස් ෆුඩ් පොයිෂන්ස් කියලා. එහෙමනම් ආහාර විසවීම. ඒ ආහාර විසවීම පිළිබඳව ගොඩක් ඒ වார்த்தාවන් දීලා තිනු. මේ පිළිබඳව නැවත වතාවක් මම රොෂාන් රණසිංහ ඒ මන්ත්‍රීවරයාට කියන්නේ. මොකද මේක පිටිපස්සේ ඉන්නේ ක්‍රිකට් මාෆියාව. ඒක පිටිපස්සේ ඉන්නේ සාගල් රත්නායේ ක්‍රිකට් මාෆියාව සහ 10%. මොකද සාගල් රත්නායේ තමයි එදා බැසිල් රාජපක්ෂ ගත්ත 10% ගන්නෙ. අයියේ මේ රනිල්ගේ ජුන්ටාව ඉදිරියට ගෙනියන්න මිනිස්සුන්ට හාල් දීලා හරි සල්ලි දීලා හරි ඡන්ද ගන්න බලාගෙන ඉන්නේ. ඔබගේ සල්ලි, ඔබේ සල්ලි ඔබට ගන්න අයිතියක් තියෙනවා. ගණ්ඩේ සල්ලි, ගණ්ඩේ හාල්. හැබැයි දෙන්න එපා නැවත සැරයක් මුන්ට කාටවත්. ඔබ දැනගන්න ඕන ඔබගේ පරමාධිපත්‍ය ගන්න ඔබේ අතට. පිහිටවමු අපි සේරම එකතු වෙලා ජනතාවාදී ආණ්ඩුව. ඒ ආණ්ඩුව තවත් එක්තරා පක්ෂ දේශපාලනයක් වෙන්න බෑ. ඒක එක එක්කෙනාට ඕන විදිහට නටවන අර ඔලුගෙඩි මාරු කරන දේශපාලන පක්ෂයකින් වෙන්න බෑ කරන්න ඕනේ ජනතාවාදී ආණ්ඩුව පිහිටවන්න නම් අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ ඒ කාර්යය තමයි අපි කරන්නේ එමනම් ඔබේ වගකීම ඊට වඩා තියෙනවා රොෂාන් රණසිංහලාට අපි එදා කිව්වෙත් ඒකමයි මොකද හේතුව ජීවිත තර්ජනයක් තියෙන ඒ ජීවිත තර්ජනේ අදටත් තියෙන උට ඒ තර්ජනේ පහව ගිහිල්ලා නැහැ එනිසා මම නැවතත් කියන්නේ රොෂාන් මන්ත්‍රීවරයා මම සම්බන්ධ කරගෙන උත්සාහ කරා අද නමුත් හම්බුනේ නැහැ සම්බන්ධ කරගන්න මට තොරතුරු ලැබිලා තියෙනවා තවත් ඔබ ප්‍රංශයේ පුද්ගලයෙක්ගේ සමීප සම්බන්ධතාවයකි මම හිතන්නේ පුද්ගලයා පිළිබඳ ඔබ දන්නවා ඉතින් මට වඩා හොඳට ඉතින් එහිදී
ඒ පිළිබඳ ඔබ ව්‍යාපාර සම්බන්ධ කටයුතු කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. ඒවා සියල්ලම දැන් දන්නවා SIS සහ ආමින්ට් එක. ඒගොල්ලන්ට තොරතුරු ගිහිල්ලා මේ පිළිබඳව දැන් කටයුතු කරනවා. ඒ නිසා ඔබ තවත් පරිස්සම් වෙන්න ඕනේ ප්‍රශාන්ත් රණසිංහ මන්ත්‍රීවරයා. විශේෂයෙන්ම රටේ ජනතාවට අවසන් වශයෙන් මම කියන්නේ මේ බෙදෙන දුප්පත්කම මේන්ටේන් කරන මේ පක්ෂ දේශපාලනයේ තිත තියන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔය VPN business, VSFPM business වගේ දේවල් තමයි ඉදිරියට තවත් කෙරෙන්නේ. ඔය සියලු දේවල් විකුණනෝ අවසානයේ ඔබේ ගෙදරට ඇවිද ඔබේ ගෙදරත් විකුණන තත්ත්වෙට එයි. මොකද මේගොල්ලන්ගේ එකම දේ තමයි වික්‍රමසිංහනේ වික්‍රුම්සිංහ. ඒගොල්ලෝ කරන්නේ මේ සියලු දෙනාම එකට එකතු වෙලා මේ රට විකුණනවා. එහෙමනම් රට වෙනුවෙන් අඩුම තරමේ එක අවස්ථාවක් හරි හිතලා ජාතිය වෙනුවෙන් නැගිටින්න අවස්ථාව තියෙනවද? බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සභාපති අජිත් ධර්මපාල. Thank you. We'll be right back.